ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්ම තනතුර නැතිනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයේ තීරණය වන තීරණාත්මකම තනතුර තමයි නැත්නම් ඕනෑම ක්‍රිකට් කණ්ඩායමක තීරණාත්මක තනතුර තමයි තේරීම් කමිටුවේ මුල් පුටුව නැත්නම් සම්පූර්ණ තේරීම් කමිටුව මොකද ඔවුන් තමයි තීරණය කරන්නේ රටක ක්‍රිකට් ක්‍රීඩාවේ දිසා නැතිය නැතනම් යන්නේ කොහෙටද මොන වගේ කණ්ඩායමක්ද ඉදිරියේදී හදන්නේ නැත්නම් ඒකේ සංයුතිය මොකද්ද අපේ ක්‍රිකට් අනාගතය මොකද්ද කියලා ඕන් තමයි තීරණය කරන්නේ. ඉතින් අපි දන්නවා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරීම් කමිටුවේ ප්‍රධානියා බවට පත් වුණාට පස්සේ ඔවුන් කියන කතාව තමයි යූත් පොලිසි නැත්නම් යෝන් ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායමක් හදන්න තමයි ඔවුන් තීරණය කරේ. ඒ අනුව ඒ වන විට හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයන් සියල්ලම ගෙදර යන තත්ත්වයට ඔවුන් පත් කරා. මොකද ඔවුන්ට අනාගතයක් නැති බව ඔවුන්ට සමහරෙක්ට පවසලා තිනවා, සමහරෙක්ට කියලා නැහැ, සමහරෙක්ට ඒත්තු ගන්නලා තිනවා. ඒ අනුව හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයෝ ටික, ඒ කියන්නේ 30 35 අතර හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයෝ ටික 2021 දී ඔක්කොම සමුගත්තා පෝලිමට. ඉතින් ඊට කලින් හිටපු තේරීම් කමිටු ප්‍රධානියත් එහෙම තමයි අපිට මතකයි, අසන්ත ද මෙල් වගේ පුද්ගලයෙක් හිටියා. ඔහු තමයි නුවන් කුලසේකර කියන්නේ කවුද කියලා අහපු පුද්ගලයා. ඉතින් ඊටත් කලින් ඒ වගේ නම් ගණනාවක් 2015 ඉඳලා තියෙනවා. ඉතින් ඒ සියල්ලම එක මල්ලේ පෝල් කියලා තමයි අවසානයේදී අපිට පේන්න තියෙන්නේ. ඉතින් කවුරුත් ඔය කොයි නම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු උදයක් නැත්නම් අනාගතය හැදෙන්න ලොකු දේවල් ටිකක් කරේ නැහැ කියන එක තමයි අපිට අවසානයේදී පේන්න තියෙන්නේ. මොන බලපෑම් හරි මොන මොනා හරි දේවල් නිසා. ඉතින් පකිස්තානයේ නම් ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා තරඟාවලිය අතරතුරම ඇෆ්ගනිස්තානයට පරාජයට පත්වීමත් සමග අස්වෙලා ගියා ඉන්සමා මුල්හක්. නමුත් ලංකාවේ නම් කිව්වේ මම නම් අයින් වෙන්නේ නැහැ, අයින් කළොත් විතරයි යන්නේ කියලා. ඉතින් කොහොම හරි දැන් සංදිස්ථානයකට ඇවිල්ලා තිනවා කියලා තමයි පේන්න තියෙන්නේ. පාර්ලිමේන්තුවේදී 4 වෙනිදා මේ සම්බන්ධයෙන් කතා වෙනවා. එතකොට තවමත් 38 හැවිරිදී තවමත් ක්‍රිකට් ක්‍රීඩා කරන අපිට තාමත් පේන්න තියෙනවා ලෙජන් තරඟාවලිය හැම ක්‍රීඩා කරන 38 හැවිරිදී උපුල් තරංග නව තේරීම් කමිටු සභාපතිවරයා විදිහට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නැත්නම් නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ සූදානමක් තිබෙන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව උපුල් තරංග තමයි තේරීම් කමිටුවේ ප්‍රධානියා බවට පත් වෙන්නේ. අනිකුත් සමාජිකයන් සම්බන්ධයෙන් තවමත් හරි හැටි සඳහනක් සඳහන් කරලා නැහැ කියලා තමයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය නැත්නම් ක්‍රීඩකයන් තේරීමේ අනාගතය මෙතන තමයි වැදගත්ම තනතුර. ඉතින් ඔහු අතට පත් වෙනවා ඇති නැත්නම් උපුල් තරංග අතට පත් වෙනවා ඇති සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය. ඉතින් අපි බලමු මේ තේරීම් කමිටු ප්‍රධානියාගේ ප්‍රතිපත්තිය වෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඔන්න ගොඩක් දේවල් වලින් බැටකාලා ඉන්නේ. ඒ කියන්නේ අලුත්ම ක්‍රීඩකයන් ගෙනහිලා කරන්න බෑ කියලා ඔහු හොඳටම දන්නවා ඇති. මොකද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරීම් කමිටුවේ ප්‍රධානියා වුණා විතරයි උපුල් තරංග ක්‍රීඩාවෙන් සමුගත්තා. මොකද ඔවුන්ට අවස්ථාව නොලැබෙන නිසා. ඉතින් ඔවුන් ඒ වේදනාව නැත්තම් ඒ තත්ත්වය ඔවුන් ප්‍රායෝගිකව මුහුණ දීලා තියෙන නිසා අපි බලමු තේරීම් කමිටු ප්‍රධානියා විදිහට උපුල් තරංග මොකද්ද ඉදිරියේදී කරන්නේ කියලා. ඉතින් අනිකුත් සමාජිකයන් සම්බන්ධයෙන් තවමත් සඳහනක් නැහැ. ඉතින් උපුල් තරංග කියන්නේ දෛවෝපගත ක්‍රීඩකයෙක්. මොකද ඔහු සුනාමියට හසු වූ ක්‍රීඩකයෙක්. නැත්තම් ඔහුගේ සම්පූර්ණ බඩු බාහිර ආදිය ක්‍රිකට් සම්බන්ධ සියලුම දේවල් සුනාමියට ගොස් පසුව සෑහෙන අමාරුවෙන් ගොඩනැගුණු ක්‍රීඩකයෙක් විදිහට තමයි අතීතයේ අපි දන්නා කියන කාරණා තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයන් ඒ වන විට කුමාර සංගක්කාර ඇතුළුව සෑහෙන ක්‍රීඩකයන් සංඛ්‍යාවක් උපුල් තරංගට ඒ කාලයේදී උදව් උපකාර කරලා තමයි අවසානයේදී ලංකාවේ නම තියපු ආරම්භක පිතිකරුවෙක් බවට පත් උනේ. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා සනත් ජයසූරියයි උපුල් තරංගයි තියපු වාර්තා ඒ තරම් වාර්තා ගණනාවක් ඕන් දෙදෙනා තබා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම ගත්තාම උපුල් තරංග ජාත්‍යන්තර ලකුණු 10,000කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. ශතක 18ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගෙන තිබෙනවා. අර්ධශතක 50කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. එතකොට ලංකාවේ සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ලකුණු ලබාගත්තු ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටින නමක් තමයි උපුල් තරංග. සාමාන්‍යයෙන් පළවෙනි 10 දෙනා 15 දෙනා අතර ඉන්න ක්‍රීඩකයෙක් අනිවාර්යයෙන්ම තාමත් හොඳින් දක්ෂතා දක්වපු. හැබැයි ඉතින් ඊටම කලින් ඒ කියන්නේ 2019 වෙන විට සම්පූර්ණයෙන්ම ඔහුට ක්‍රීඩාවෙන් සමු ගැනීමට සිද්ධ වෙනවා. ඇතරම ඔහුට 2019 පස්සේ කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ශ්‍රී ලංකාවේ නායකයා බවටත් පත් වෙලා හිටියා. මොකද අලුත් තේරීම් කමිටුව ඔහුට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඉතින්
මතකයේ විදිහට 2021 වගේ කාලයේදී තමයි උපුල් තරංග සමුගෙන ගියේ. ඉතින් අවසාන කාලයේදී ඒ හැටි හරියට වැඩක් ගත්ත නැති ක්‍රීඩකයෙක් තමයි උපුල් තරංග කියලා කියන්නේ. අවුරුදු 14ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් තමගේ සේවය 2005 ඉඳලා 2019 දක්වා දාමත් යෝන් ක්‍රීඩකයෙක් විදිහට ලංකාවට ඇවිල්ලා ඔහුගේ තැන ආරක්ෂා කරගෙන ඉතින් දැවැන්තයන් අස්සේ තැන ආරක්ෂා කරගෙන ඔහු සෑහෙන කාලයක් අවුරුදු 14ක් ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් තමයි උපුල් තරංග. ඉතින් ඒ අනුව ඔහුගේ යාතරපත් වේවි ඉදිරියේදී සම්පූර්ණ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තේරින් කමරු ප්‍රධානියා විදිහට. ඉතින් ශ්‍රී ලංකාවත් ටිකක් පකිස්තානයේ පාරේ යනවා වගේ තමයි පේන්න තියෙන්නේ. අපි දන්නවා වහබ්‍රියාස් තමයි දැන් ඉන්සුමාමුල් හග්ගෙන් පස්සේ පකිස්තානයේ තේරින් කමරු ප්‍රධානියා බවට පත් වෙන්නේ. ඉතින් ඔහුත් මේ වයසක හාදෙක් එහෙම නෙමෙයි. ඔහු තාමත් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔහුයි මොහුයි දෙන්නම එක වයස කිව්වොත් ඇත්තටම දෛවෝපගතයි. දෙන්නටම වයස 38යි. පකිස්තාන් තේරීම් කමිටු ප්‍රධානියටත් වයස 38යි. ශ්‍රී ලංකාවේ තේරීම් කමිටු ප්‍රධානියා වෙන්න යන උපුල් තරංගටත් වයස 38යි. මොන දැන් ටිකක් තරුණ නැතනම් මෑත කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වෙච්ච තවමත් ක්‍රිකට් ක්‍රීඩා කරන චරිතවලටම තේරීම් කමිටු මූලිකත්වය නැත්නම් ඔවුන් ඇත්තටම මේ ක්‍රීඩකයන් සමග වැඩ කරනවා නැත්නම් මෑත කාලයේදී වැඩ කරලා තියෙනවා. ඔවුන් තාමත් ක්‍රිකට් සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් තියෙනවා. පිටියේ තත්ත්වයන් දන්නා නිසා වෙන්නට පුළුවන් මෙවැනි තීරණ ගන්න. ඉතින් පකිස්තානයේ ආදර්ශය ගත්තාද කියලත් ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර යම්කිසි කතාබහක් තියෙනවා. වහබ්‍රියාස් අතර තේරීම් කමිටු ප්‍රධානී ධුරය ගියාට පස්සේ ශ්‍රී ලංකාවෙත් එවැනිම තරුණ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තේරීම් සිදු කිරීම බාර දීමත් එක්ක. ඉතින් ඔන්න ඔය වගේ තත්වයක් තමයි දැන් වාර්තා වන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් උඩු යටිකුරු කිරීමට අවශ්‍යයි කියන එක කාගේත් මතය. ඉතින් පාර්ලිමේන්තු කතාවලදී ඒ දේ ප්‍රකාශ වුණා. ඉතින් බොහෝ දුරට පරිපාලනයේ වෙනස් වීමක් බලාපොරොත්තු වෙනවා වගේ එකකුත් ඒ කතාවලදී පෙනෙන්නට තිබෙනවා. නමුත් ICC අනුමැතිය ඇතිව සාකච්ඡාවෙන් සිදු කරන්නට යන ස්වභාවයක් තමයි එතන පේන්නත් තියෙන්නේ. දැන් බලමු ඉදිරියේදී සුබවාදීව මේ ප්‍රශ්නේ විසඳුනොත් සහ අලුත් විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එන්නට හැකියාව ලැබුණොත් පරිපාලනයත් යම් කිසි වෙනස්කම් සිදු වෙලා ජූනි මාසයේ පැවැත්වෙන ලෝක කුසලානයේට සුබවාදී බලාපොරොත්තු ශ්‍රී ලංකාවට තබා ගන්නට පුළුවන් වෙයි කියලා තමයි ප්‍රේක්ෂකයන් විදිහට අපට පෙනෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.